අලුත් අවුරුද්දේ පළමු මාධ්‍ය හමුවට සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ අලුත් අවුරුද්ද සුබ වෙන්න නම් මං හිතන්නේ අපි හැමෝම එකතු වෙලා ලොකු වෙනසක් මේ රටේ ඇති කරන්න වේවි. දැන් මේ වෙනකොට අපි ගත්තොතින් අපේ ජීවන වියදම කොච්චර වැඩි වෙලාද කියලා අපිට මේ අවුරුදු කාලේ හොඳටම දැනෙන්න ලැබුණා. 2019 අවුරුද්දේ 12:31 වෙනකොට පෙට්‍රල් ලීටරයක් 92 රුපියල් 134 තිබ්බ එක දැන් 360 වෙලා. 95 පෙට්‍රල් ලීටරේ 161 තිබ්බ එකට දැන් 400 ගාණක් වෙලා. එතකොට දැන් මෙන්න මේ ජීවන වියදම ඩීසලුත් ඒ වගේ. රුපියල් 115 තිබ්බ එක දැන් 380ක් වෙලා. භූමි තෙලුත් දෙගුණයකින් තුන්ගුණයකට ආසන්න ප්‍රමාණයක රුපියල් 100 තිබ්බ එක දැන් 200 පැනලා. අපි අනුභව කරන ආහාර ප්‍රධාන ආහාර වර්ග ගත්තොතින් ඒත් එහෙමයි. රුපියල් 95 තිබ්බ සම්බ 240යි. නාඩු 205 වෙලා 90 තිබ්බේ. පොල් රුපියල් 50 තිබ්බ එක දැන් 95යි. පරිප්පු ඒත් එහෙමයි. 117 280 වෙලා. සීනිත් එහෙමයි. සීනි 94 තිබ්බ එක 260 වෙලා. බිත්තරේ රුපියල් 18ට 19ට තිබ්බ රුපියල් බිත්තරේ දැන් රුපියල් 50ක් වෙලා. මෙන්න මේ විදිහට ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. මේ ජීවන වියදමත් එක්ක තමයි මේ රටේ මිනිස්සු අමාරුවෙන් අවුරුදු කෑවේ. මම ඉල්ලීමක් කරනවා මේ රටේ ජනතාවට, අපි හැමෝම එකතු වෙලා මේ අවශ්‍ය වෙනස සිදු කරන්න එකතු වෙමු කියන එක මේ නව වසර තීරණාත්මකම අලුත් අවුරුද්දක් වෙනවා. මේ අවුරුද්ද තමයි මේ රටේ ඊළඟ නායකයා, මේ රටේ ඊළඟ ජනාධිපති තෝරන්නේ, මේ රට කරවන ආණ්ඩුව තෝරන අවුරුද්දක් බවට පත් වෙන්නේ මේ අවුරුද්ද. එතකොට මේ රට සුබ, මේ රටේ සුබ නව වසරක් ඇති කරගන්න නම් මේ රටට ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකයෙක්, ඒ වගේම ඒ නායකයත් එක්ක හොඳ කණ්ඩායමක් අනිවාර්යයෙන්ම පත් කරගන්න වේවි. ඒකින්ද මම ආරාධනා කරනවා, නිකං සුබ වෙන්නේ නැහැ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් කියා කියන එක. මේක සුබ කරගන්න ඕන නම් අපි හැමෝම එකතු වෙලා මේ ඉදිරියේදී මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සමගි ජන බලවේගයේ පත් කරගන්න අපි එකතු වෙමු කියන එක. ඒ වගේම තමයි අපි මේ ජනාධිපතිවරණය ගැන කතා කරනකොට ජනාධිපතිවරණයේදී දැන් කතා කරනවා විවාද ගැන. දැන් මේ විවාද ගැන කතා කරනකොට අපි ඉතාම පැහැදිලිවම කියන්න ඕනේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තක් හැටියට අපි දකිනවා මේ පක්ෂ අතර වාද විවාද කරන එක. ඒක තවත් දියුණු වෙනවා පක්ෂවල ඉන්න ප්‍රධානීන් එක්ක මැතිවරණ කාල සීමාවලදී ඒ කරන විවාදයන්. දැන් අපි පැහැදිලිවම අපි අපේ ආර්ථික කණ්ඩායමත් එක්ක විවාදයකට එන්න කියලා ජනතා විමුක්ති පෙරමුණට අපි ආරාධනා කරා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඒකට හොඳම දේ තමයි අනුර සජිත් විවාදයක් කරන එක කියලා. අපිට ඒක ගැන කිසිම ගැටලුවක් නැහැ. අනුර සජිත් විවාද කරන්න පුළුවන්. අපි විශ්වාස කරනවා අපි ඒකටත් ලැහැස්ති, ඒ වගේම අපේ ආර්ථික කමිටුවත් එක්ක විවාද කරන්නත් ලැහැස්ති. අපිට නම් පේන්නේ මේ JVP එක මේක මග අරින්න
එක එක බයිල කියන එක. එක වෙලාවක් කියනවා හොඳයි ජනාධිපතිවරණයක් තියෙන හින්ද සජිත් අනුර විවාදයක් ඉස්සල්ලා තිබ්බොතින් හොඳයි කියලා. අපි කියනවා අපි ඒකටත් ඒකත් තියමු. ඒ වගේම ආර්ථික කමිටුවත් අපි අපේ ඉන්නේ ආර්ථික කමිටුව මේ රටේ මම විශ්වාස කරන්නේ මේ රට පාලනය කරන්න එක පුද්ගලයෙක්ට බෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමා තනියෙන් පාලනය කරන්නෙත් නෑ. අනුර කුමාර තනියෙන් පාලනය කරන්නත් බෑ. මේ රට පාලනය වෙන්නේ මේ රට ඉදිරියට ගෙනියන්න නම් අවංක නායකෙක් එක දක්ෂ කණ්ඩායමක් තියෙන්න ඕන. ඒතකොට ඒ දක්ෂ කණ්ඩායමේ වඩාත්ම වැදගත්ම අවස්ථාව මේ වෙලාවේ. මේ වෙලාවේ වඩාත්ම වැදගත් වෙන්නේ ආර්ථික කණ්ඩායම. ඒ ආර්ථික කමිටු. අපි විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක දක්ෂතම කණ්ඩායමේ ඉන්නේ සමගි ජන බලවේගයේ. ඒවත් ඒ කණ්ඩායම තුළ ආර්ථික කමිටුව කබීර් හෂීම් මැතිතුමා, හර්ෂද සිල්වා මැතිතුමා, එරාන් වික්‍රමරත්න මැතිතුමා මේ ආර්ථික කණ්ඩායම තමයි වැදගත්ම වෙන්නේ. ඒ වැදගත් කණ්ඩායමට සංසන්දනය කරන්න නම් මොන දේශපාලන පක්ෂයකටවත් එහෙම කණ්ඩායමක් නැහැ. ඒකින්ද අපි යලිත් ඉල්ලීමක් කරනවා, ආරාධනා කරනවා එන්න විවාද කරන්න. අපේ ආර්ථික කණ්ඩායමත් එක්ක විවාද කරමු. ඒ වගේම අනුර සජිත් එක්ක අවශ්‍ය නම් අපි එහෙමත් විවාද කරමු. අපි මේකෙන් මග අරින්න කටයුතු කරන්නේ. දැන් එකපාරක් කිව්වනේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ කණ්ඩායම අනුර කුමාර විතරක් නෙමෙයි, මේකට රනිල් වික්‍රමසිංහ උන්න හැත් ගේන්න ඕනේ කියලා. එතකොට අපිට නම් තේරෙන්නේ මේක නොකරෙන්න එක එක බයිලා ගහනවා කියන එකයි. ඉතින් මේ අවස්ථාවේදී අපි යලිත් කියනවා කරුණා කරලා අපි විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, ඒ වගේම අපේ ආර්ථික කණ්ඩායමත්, ඒ වගේම අපේ දක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් තියෙන්නේ. එකම විකල්පය වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ සමගි ජන බලවේගය කියන එක. ඒ වගේම තමයි අපේ මේ වෙලාවේදී රටේ ආර්ථිකය තව ඉදිරියට ගෙනියන්න වැදගත්ම කාරණාවල් තියෙනවා. ඒ තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. දැන් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමය එක කොටසක් සිදු කරා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒතොර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේදී ඊටාම කනගාටු මේ රටේ වැඩ කරන ජනතාවට පමණයි ඒ සම්පූර්ණ බර යෙදෙව්වේ. අපි ඊට විරුද්ධව ප්‍රකාශ කරා එදත්, අදත්, හෙටත්. අපි ඉතා පැහැදිලිවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට පැවසුවා අපි ඒ කටයුතු කරනකොට, ඒ එකඟතාවයන් එක්ක යනකොට ජනතාවාදීව හිතලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සහයෝගයෙන් ඒ යම් යම් වෙනස්කම් සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියන එක. මේ අද දිනේ ප්‍රවෘත්ති තියෙනවා විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය තව කල්යනවා කියන. එතකොට ජනාධිපතිවරයා අපිට රටට ප්‍රකාශ කරේ තව මාසයක් දෙකක් යනකොට ඒ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු වෙනවා කියන එක. හැබැයි ඔහුගේ නියෝජිතයෝ ඒ ලන්ඩන් නුවර සාකච්ඡාවේදී එය සම්පූර්ණ වශයෙන් එකඟතාවයකට එන්න නොහැකි වුණා. ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය තව කල්යයි කියන එක ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මම අහන්න කැමති මේ කටයුත්ත අවුරුදු දෙකකට වඩා කාලයක් දැන් මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා. මේ රටේ ජනාධිපතිවරයා මේ ආර්ථිකය මෙහෙවන්න ගත කරපු මේ කාලෙත් එක්ක අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරන්න. තවමත් කරලා නැහැ. අදත් කියන්නේ තවත් කල් යනවා කියන එක. එතකොට මේ රටේ
මේ රට වෙනුවෙන් මේ රටේ පාලකයන් වෙනුවෙන් පිළිගැනීමක් නැද්ද? මේ අයට හැකියාවක් නැද්ද? එහෙම නැත්නම් මේ ණය දුන්න අය මේ අය ගැන විශ්වාසයක් නැද්ද? හැමෝම දන්නවා අනිවාර්යයෙන්ම මැතිවරණයක් එනවා. මේ මැතිවරණේ ආවි ගමම්ම මේ ඉන්න පාලකීන්ට ගෙදර යන්න වෙනවා. ඒක ස්ථිරයි. ඒක හින්දා මේ ණය ප්‍රතිව්‍යුගතකරණය තව ප්‍රමාද කරනවා. අපි ඉතා පැහැදිලිවම මේ රටේ බලධාරීන්ගෙන් මේ රට ආණ්ඩු කරන පුද්ගලයින්ගෙන් ඉල්ලීමක් කරනවා හැකි ඉක්මනින් මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ රටේ ආර්ථිකය තව ඉදිරියට ගෙනියන්න ඒ අවශ්‍ය කාරණාවල් සඳහා අවධානය යොමු කරන්න කියලා. අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් හැදුවාම සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ඊළඟ ජනාධිපති වුණාම මේ ආර්ථික කණ්ඩායමත් එක්ක ආර්ථිකය මෙහෙවන්න අපිට සාර්ථකව සිදු කරන්න පුළුවන් වෙනවා. රට ඒ වගේම ජාත්‍යන්තරය පිළිගැනීම අනිවාර්යයෙන්ම අපිට ලබා ගන්න පුළුවන් වෙනවා, අපිට තියෙනවා. ඒකෙන්ද ඒ ජාත්‍යන්තර පිළිගැනීමත් ඒ වගේම දේශීය ආයෝජකයන් ව්‍යාපාරිකයන්ගේ පිළිගැනීමත් එක්ක අපේට ආර්ථිකය වඩාත් හොඳින් කළමනාකරණය කරගෙන දියුණු කරගන්න හැකි වෙනවා කියන එක අපිට විශ්වාසයක් තියෙනවා. ජාතික ජන බලවේග කියල එකක් නෑන. ජීවීපී එක කියන්න. ජාතික ජන බලවේගයක් කියනක නෑ. ජීවීපී එක තමයි ඔතන ඉන්නේ. ද ජීවීපී එක කරපු හොරකන්ටික ජීවීපී එක කරපු මේ රට මංකොල් කාපු එක මිනී මරපු එක මේ ජීවීපී එක මේ රට කරපු විනාශය මේ රටේ මිනිස්සුන්ට හොඳ මතකයින්ද ඒගොල්ලන් ඒ වැරදි මකාගන්නන්නේ හදල තියෙන්නේ මේ ජාතික ජන බලවේගය කියන එකක්. මේ එහෙම නැත ජාතික ජන බලවේගයක් කියන කන්නේ ජීවීපී එකේ ඉන්න නායකයෝ තමයි ඔය ජාතික ජන බලවේගයේත් නායකයෝ. එතකොට මේ ජාතික ජන බලවේගය කියන්නේ මේ මහා අලුතින් මේ රටට හඳුන්වා දුන්න අලුත් බලවේගයක් නෙමෙයි. ඉතා පැහැදිලිව ඒ අයට ගමට යන්න බෑ, රටට යන්න බෑ ජීවීපී ලේබල් එක ගහගෙන. මේ රටේ මිනිස්සුන් කී දෙනෙක්ට තමන්ගේ අම්මා තාත්තා අහිමි වුණාද? අම්මල තාත්තර දරුවෝ කී දෙනෙක් අහිමි වුණාද? මේ රටේ දැවැන්තම ආර්ථික විනාශයක් ඇති කරපු කණ්ඩායම තමයි ජීවීපී කියන්නේ. ඒකෙන්ද ජීවීපී එකේ අලුත් දෙයක් නෙමෙයි. ඕකම තමයි වෙන්නේ ඉස්සරහට. මොකද NPP කියලා දැම්මට, ජාතික ජන බලවේගය කියලා දැම්මට තාම තීන්දු තීරණ ගන්නේ ඔය JVP කියන නායකයෝ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය වෙනසක් වෙලා නැහැ. මේ රටේ මේ ආර්ථිකය මෙහෙවන්න නම් මේ ආර්ථික මෙහෙවන්න පුළුවන්ද සමාජවාදී ප්‍රතිපත්තියක් එක්ක? ඈ මේ 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 රට රටේ ජාත්‍යන්තරය මේ සමාජවාදී පක්ෂයකට ඒගොල්ලන්ව පිළිගනීද? ජාත්‍යන්තරය ගනුදෙනු කරයිද? ඒකින්ද ඉතාම පැහැදිලිව මේ රටේ ජනතාව මම හිතන්නේ ආපහු වැරද්දක් කරගනී කියලා. මාසයක් දෙකක් යනකොට එහෙම වැරද්දක් කරගොතින් ගෝටා හොඳයි කියයි. ගෝටා පාට් 2 තමයි මේ ජාතික ජන බලවේගය කියන්නේ. මේ කිසිම අත්දැකීමක් නැති ආණ්ඩු මේ රටේ ජාත්‍යන්තරය පිළිගන්නේ නැති, ඒ වගේම ආර්ථික වැඩපිළිවෙලක් නැති, ඒගොල්ලෝ දන්නෙත් නැහැ ඒගොල්ලෝ මොනවද කරන්නේ කියන එක. ඒක එක එක අය එක එක කතා කියන්නේ. ඒකෙහිඳ ඉතා පැහැදිලිවම මේ රටේ මිනිස්සු නැවතත් නම් රැවටෙන්නේ නැහැ කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.
ඉතින් ඒගොල්ලන් නිකරලා තියෙන නැත්නම් අපි කරපු දෙයක් ගැන කියනවා. ඒගොල්ලන් තමයි මේ රටේ මේ වගේ අඳුරු අතීතයක් ක්‍රියාත්මක කළේ. එතකොට ඒ අය කරපු දේ අපි ඒ හැටින් කියනවා. ඉතින් ඉතාම පැහැදිලිව ඕක තමයි ඒගොල්ලන් ආණ්ඩුවකට ආවොත් වෙන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතු වෙනවා. ඈ රටේ නීතිය තමන්ට ඕන විදියට කරනවා. ඒ මේ 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 රටේ මිනිස්සුන්ට හොඳ මතකයක් තියෙනවා. ඒකින්ද ජාතික ජනබලවේගය කියලා නම වෙනස් කරගත්තට ඉතා පැහැදිලිවම තාම ඒ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණම තමයි. මේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ කරපු විනාශය 71 දීත් කරානේ. 71 දී. එතකොට හිටිය රණසිංහ ප්‍රේමදාස මැතිතුමාද ජනාධිපති හැටියට? නෑ. 71 දීත් ඒ වගේම විනාශයක් කරා. එතකොට මේක රටේ නායකයා හැටියට මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ වගේ මිනී මරනකොට, ජනතා විමුක්ති පෙරමුණේ මේ රටේ සම්පත් විනාශ කරනකොට රටේ නායකයා හැටියට ඊට විරුද්ධව මෙහෙවන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාත් එවකට රජයත් ජනතා විමුක්ති පෙරමුණට ඕන විදිහට කරන්න බලාගෙන ඉඩ දෙන්න විදියක් නැහැ. මොකද එතන කරේ ත්‍රස්තවාදයක්, ප්‍රචණ්ඩත්වයක්. එතකොට රජයක් හැටියට ඒ ත්‍රස්තවාදය මඩලන්න ඕනේ, ප්‍රචණ්ඩත්වය මඩලන්න ඕනේ. පැහැදිලිවම ඒ 88-89 කාලේ JVP එකයි LTT එකේ ලොකු වෙනසක් නැහැ. LTT එක කරපු දේ වගේම ලොකු විනාශයක් JVP එකත් කරා. ඒකෙන්ද මේ ජනතා විමුක්ති පෙරමුණ දැන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකට පැමිණීම පිළිබඳව අපි සතුටු වෙනවා. නමුත් එවකට ඉතාම පැහැදිලිවම JVP එක ක්‍රියාත්මක කරේ මහා විනාශයක්, ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒකට ඉතින් මේ කැනඩාවේ ගිහිල්ලා සොරි කිව්වට නම් හරියන්නේ නැහැ. ලක්ෂයකට ආසන්න ජීවිත විනාශ කරලා සොරි කියලා හරියනවද? මේ රටේ ආර්ථිකයට දැවැන්ත විනාශයක් ඇති කරලා සොරි කියලා හරියන්නේ නැන්නේ. ඇත්තටම මේ රටේ ආර්ථික වශයෙන් ඇති වෙලා තියෙන විනාශය තවත් දරුණු වෙන කටයුතු. ඒ මොකද අපි කැමැති හෝ අකමැත්තෙන් ජාත්‍යන්තර දේශපාලන වලට අපිට සම්බන්ධ වෙන්න වෙනවා. ඒකින්ද අපි මේ වෙලාවේදී කාරුණිකව ඉල්ලනවා, මේ ඇදගෙන නාගන්න නම් හදාගන්න එපා කියලා. ඒ කියන්නේ මේ ලෝක දේශපාලන ගනුදෙනු වලදී අපිට තැළෙන්න බෑ. ඒකින්ද අපි ඉතාම පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕනේ මේ ජාත්‍යන්තරයත් එක්ක. අපි විශ්වාස කරනවා මේ වෙලාවේ ජාත්‍යන්තරයත් එක්ක, සිළු දෙනත් එක්ක හොඳින් කටයුතු කරන්න ඕනේ. හැබැයි මේ හැම දෙයකටම ප්‍රධානම දේ තමයි ජාත්‍යන්තරය පිළිගන්නේ මේ රටේ ජනතාව පිළිගන්න ආණ්ඩුවක් නායකයෙක් හිටියනම්. හැබැයි අද වෙලා තියෙන්නේ මේ රටේ නායකයෝ මේ රටේ ආණ්ඩුව මේ ජාත්‍යන්තරය පිළිගන්න කොහොම වෙතත් මේ රටේ ජනතාව පිළිගන්නෙත් නැහැ. එතකොට ජාත්‍යන්තරය කොහොමවත් පිළිගන්නේ නැහැ.